පැරකුම් සිනමා පටය හරහා තම ප්‍රථම රංගන කෞශල්‍යයන්ගේ ප්‍රේක්ෂකයාගේ හදවතේ තැන්පත් කළෑය අද ඔබ මතකේ රැඳී තිබෙන්නේ ලස්සන රුව නිසාමෙන්ම මොනර පිලක් බඳු කොණ්ඩේ නිසාම කිව්වොත් නිවැරදි. රුවදුටු පමණින් ඇයව හඳුනන ඇය සෙනෙති අකිලා. ඇය ජැක්සන් ඇන්තනී පවුලටත් නැකම් කියනවා. ඉතින් සෙනෙති අකිලා ඇය ලස්සන දකින විදිහ ගැන වගේම ඇගේ රුව රහස් ගැනත් කියලා තිබුණේ මෙහෙමයි. කාන්තාවකට ලස්සන වැදගත් කියලා ඔබ විශ්වාස කරනවද? ඔව්, ලස්සන කියන්නේ කාන්තාවකට ආභරණයක්. ඒ ආභරණයේ වටිනාකම වැඩි කරගන්න අපි නිරතුරුවම උත්සාහ ගත යුතුයි. මා පෞද්ගලිකව හිතනවා අපි නිරතුරුවම අපිට උපතින් ලැබුණ ලස්සන රැක ගන්න වෙහෙස විය යුතුයි. එහෙම නැතිව තාවකාලික ලස්සනක් සොයා යාමෙන් සිදුවන්නේ කෙටි කාලයක් අපි බාහිර ස්වරූපයට වෙනස් වීම පමණයි. කෙනෙක් ලස්සන වෙලා උපදින්නේ කුමක් නිසා කියලාද ඔබ විශ්වාස කරන්නේ? මං හිතන්නේ මේ ලෝකේ උපදින හැම දෙනෙක්ම ලස්සනයි, කැතයි කියලා කවුරුත් නැහැ. එකම දේ අපේ ලස්සන අපි හඳුනා නොගැනීම. හැම තිස්සෙම හිතන්න පුළුවන් නම් මං ගොඩක් ලස්සනයි, මං හැඩයි කියලා අපි නොදැනවත්වම අපි හොඳ ආත්ම විශ්වාසයක් ගොඩනැගෙනවා. ඒ වගේම ප්‍රතිඵලත් ඉබේම ලැබෙනවා. බාහිර රූපේ ලස්සන වූ පමණින්ම කෙනෙකු හැමදේම ලබා ගන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවද? නැහැ. රූපේ නිසා ජීවිතයට ලැබිය යුතු කිසිම දෙයක් 100% ප්‍රතිඵලදායක ලෙස ලැබෙන්නේ නැහැ. අධ්‍යාපනයේ රැකියාව පවුල ආදී කුමන අංශයක්වත් සාර්ථක වෙන්නේ නැහැ. කෙනෙකුගේ ලස්සන තිබූ පමණින් අපි කරන වැඩ සාර්ථක කරගන්න නම් අවශ්‍ය වෙන්නේ කැපවීම, උත්සාහය, උනන්දුව, දැනුම සහ බුද්ධියයි. විවාහ ජීවිතයේ සාර්ථක වෙන්න විනිදකගේ ලස්සන ප්‍රමාණවත්ද? නැහැ. විවාහය කියන්නේ සංදිස්ථානයේදී යුතුකම් සහ වගකීම ඉටුන කරන රූප සුන්දරියක් බඳු විනිදකගෙන් වැඩක් වෙන්නේ නැහැ නේද? ලෝකයේ ඕනතරම් සිදුවීම් තියෙනවා. ලෝක රූ රාජිනියන්ගේ පවා විවාහයන් දෙදරාගේ අවස්ථාවන්. බාහිර පෙනුමෙන් කෙනෙකුගේ ලස්සන මැනිය හැකිද? නැහැ. අපිට ඕනතරම් දේවල් කරලා බාහිර ලස්සන වැඩි කරගන්න පුළුවන්. ඒ තාත්‍යාත්මිකව සිතුල්වලින් ලස්සන වෙන එක අපිට කරන්න අමාරුයි. ඒ තාත්‍යාත්මික සිතුවිලි වලින් ලස්සන වෙන එකයි අපිට කරන්න අමාරු. අපි පෘථග්ජන මිනිස්සු විදිහට ජීවිතයේ අනේක විධ දුක් පීඩාවන් වලට මුහුණ දෙන්න අපිට බොහෝ විට සිදු වෙනවා. ඒ අවස්ථාවල තරහව, කේන්තිය, දුක වේදනාව හිතට නොදැනුවත්වම දැනෙනවා. කොච්චර ප්‍රශ්න ආවත් hina වෙලා ඉන්න පුළුවන් නම් හිත නිදහස්ව තියාගන්න පුළුවන්. මේ ජීවිතේ සතුටින් තියාගන්න එක පහසු දෙයක් වෙනවා. ඔබ මොනවද ලස්සන්ට ඉන්න දෛනිකව කරන්නේ? මම ඉන්න ශේෂ්ත්‍රය නිසා හැමදාම ලස්සන්ට ඉන්න මං ගොඩක් ආසයි. ඒ වගේම ඒ වෙනුවෙන් පොඩි උත්සාහයක් ගන්නවා. උදැසන නැගිට ගමන් ලොකු වතුර වීදුරුවක් මං බොනවා. ගෙදර ඉන්නවා නම් හිතලම මං වතුර ගොඩක් බොනවා. ඊට අමතරව ඉඳ හිට කරපිංචක් ඇද හදලා දෙනවා අම්මා. ඒ ඖෂධිය පානයටත් මං කැමතියි. මං පළතුරු බීම බොන්න නම් ගොඩක් කැමතියි. කොමඩු තමයි මං ආසම පළතුර. සමේ පැහැ ලස්සන වෙන්න වගේම හමේ තෙතමනේටත් කොමඩු ගොඩක් හොඳ නිසා මං හරි ආසාවෙන් කොමඩු කනවා. ගස් ලැබු අලි ගැට පෙර වගේ පළතුරු වලටත් ගොඩක් ආසයි. ඒ වගේම කැරට් ජූස් ඉඳහිට බොනවා. තව එකක් තමයි මං මුං ඇට තම්බල කන්න හරි කැමති. මුං ඇට වලින් ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් ලැබෙනවා වගේම ශරීරයේ තැන්පත් වෙලා තියෙන මේද කොටසත් පුළුස්සා දමනවා. කොළපාට පිපිඤ්ඤක් නිතර කනවා. ඊට අමතරව සුමානයකට දවස් 3ක් විතර උදේට අනිවාර්යෙන් තැඹිලි ගෙඩියක් බොනවා. එළවලු ගොඩක් ආහාරයට එක් කරගන්නවා. මගේ ඇඟ ටිකක් උෂ්ණාධික නිසා එළවලු වලින් පිපිඤ්ඤා, සාරණ නිමිති වගේ දේවල් වලට මං ගොඩක් ආසයි. ඇඟේ හැඩය ලස්සනට තියාගන්න ජිම් එකට ගිහින් ව්‍යායාම කරනවා. ඒ වගේම මා පුංචි කාලේ ඉඳලා අද වෙනකම්ම ආසාවෙන් කරන නර්තනය මගේ ඇඟේ හැඩය ලස්සනට තියාගන්න උපකාරී වෙලා තියෙනවා. මේට අමතරව නිවසේ විවේකීව ඉන්න විට අන්තර්ජාලයේ බලලා යෝග ව්‍යායාම කරනවා. නිවසේදීම සකසා ගන්න රුව ලස්සන කරන ස්වභාවික දේවල් ගැනත් කියමු නේද? මං ගෙදර ඉන්න දවසට ඉඳහිට කඩල පිටි වලට කස්තුරි කහ ටිකක් දාලා ඒකට මේ පෙර ටිකක් දාලා කවලම් කරලා මූණේ ආලේප කරනවා. ඒ ආලේපණයේ මූණේ විනාඩි 30ක් තියෙනකොට ටිකක් ඝන ස්වභාවයක් වෙනවා. ඊට පස්සේ හොඳින් හේදුවාම මූණට හරිම නැවුම් බවක් දැනෙනවා. දීප්තියක් ලැබෙනවා. මේ ස්වභාවික සත්කාරයට මම ගොඩක් කැමතියි. ඒ වගේම ප්‍රතිඵලදායකයි. ඉඳහිට අලි පෙර මදේට යෝගට් මීපැණි කලවම් කරලත් මූණේ ආලේප කරනවා. ඇත්තටම මෙවැනි ස්වභාවික ආලේප වලින් මූණට පමණක් නෙවෙයි මුළු සිරුරටම ලැබෙන නැවුම් බවක් නේද? ලස්සන කොණ්ඩේට ඔබ මොකද කරන්නේ? මං නියැලෙන ශේෂ්ත්‍රයේදී කොණ්ඩේ නිසා මට ලැබෙන වටිනාකම හරි ඉහළයි. මට තියෙන්නේ කීකරු ක්‍රේල් කොණ්ඩයක්. මං කවදාවත් කොණ්ඩේට කෘතිම දේවල් කරලා නැහැ. මං කොණ්ඩේට ගොඩක් ආදරෙයි. ඒ වගේම අම්මත් ගොඩක් ආදරෙයි මගේ කොණ්ඩේට. අම්මා ගෙදරදී හදපු පොල් තෙල් විශේෂයක් හිසේ ගල්වලා මසාජ් කරනවා. සතියකට දෙතුන් වතාවක් නාන්න කලින් තෙල් සාත්තුවක් හිසට දාන එක මගේ පුරුද්දක්. ඒ නිසා මට උපතින් ලැබුණු ලස්සන වටිනා වරලස ආරක්ෂා කරගන්න පුළුවන් වෙලා තියෙනවා.
මසකට වරක් සැලොන් එකට ගිහිල්ලා ඔයිල් මසාජ් එකක් කරගන්න මගේ පුරුද්දක් තියෙනවා. ඒකෙන් කායිකවම වගේම මානසිකව හොඳ රිලැක්ස් බවක් දැනෙනවා. ජීවිතේ ඔබ ලස්සනයි කියලා කියූ වචනය වැඩිපුරම අහපු දවස මතකද? ඔව්, මං රඟපෑ පළමු චිත්‍රපටය වන සිරිපැරකෝම් සිනමා පටේ මංගල දර්ශනයේදා මං ගොස පාට ඔසරියක් ඇන්දා. රතු අරලිය මල් දෙකක් ඔළුවේ ගහලා සැරසිලා හිටියේ. මගේ හොඳම යාළුවෙක් එදිනවා හැඩගැන්නුවේ. එදා තරම් මං ලස්සනට හැඩගැන්නු දවසක් අදත් නැහැ. එදා ගොඩක් අය මං ළඟට ඇවිත් ඔයා අද ගොඩක් ලස්සනයි කියලා ප්‍රශංසා කළා. ඇඟට ලස්සනම ඇඳුම මොකක්ද? ගෞමට හැඩයි කියලා හැමෝම කියනවා. වඩාත් ලස්සනම පාට චාම් පාටවල වලට ගොඩක් ආසයි. විශේෂයෙන්ම සුදු සහ කළු වගේ පාටවලට ගොඩක් ආසයි කියලායි ඇයි කියලා තිබුණේ. අපගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වන නවතම වීඩියෝ ගැන ඔබට එසෙමින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට ද අමතක කරන්න එපා.